අනුහය මාර යුද්ධය සත්‍යයක්ද ප්‍රබන්ධයක්ද මාර යුද්ධය පිළිබඳ විස්තරයක් දැක්වෙන දේශනාවක් පිටකත්‍රයේහි දක්නට නැත. එහෙත් මාරයා පිළිබඳ නොඑක් පුවත් සූත්‍ර විනය ආදී පිටක දෙකෙහි දක්නා ලැබේ. මහ බෝමැඩට සිද්ධාර්ථ කුමාරයන් හා යුද්ධයට මාරයා පැමිණි බව සූත්‍ර නිපාතයේ ප්‍රධාන සූත්‍රයේහි සමන්තා දජනින් දිස්වා යුත්තං මාරං සවාහනං යුද්ධාය පච්චුච්ඡාමි මාමං ඨානා අවාචයි යනුවෙන් ඉතා කෙටියෙන් වදාරා තිබේ. මාර යුද්ධය සිදු වූ වාක්‍ය යැයි නොසිතිය හැකි තරමට අතිශයෝක්තියෙන් සමහර පොත්වල විස්තර කර තිබේ. ඒවායේ කියවෙන හැටියට නම් යුද්ධ කෙරුණු රටවත් ඉතිරි විය නොහැකිය. සිදු වූවක් ලෙස හිතන්නට නොපිළිවන් වන පරිදි විස්තර කොට ඇති බැවින් ඒ යුද්ධය ඇත්තටම සිදු වූවක් නොව ක්ලේශ ප්‍රහාණයේ දුෂ්කරත්වය දැක්වීම සඳහා කෙලෙස්වල බලය දැක්වීම සඳහා ගොතන ලද කතාවක් ලෙස ඇතැම්හු සලකති. මේ යුද්ධය හැර මාරයා කළ නොයෙක් වැඩ සූත්‍ර විනය පිටක දෙකෙහි ස්ථාන බොහෝ ගණනක සඳහන් වී ඇති බැවින් මාරයෙක් නැතේ යයි නොකිය හැකිය. මාරයාය කියනුයේ කාමලෝකයට අධිපති දෙවියකි. තපස් කිරීම් ආදියෙන් කාමලෝකයේ ඉන්නා සත්වයන් ඉන් බැහැරට යන්නට උත්සාහ කරනවා නම් ඔහු එයට විරුද්ධය. ඒ මාරයාට මහා සේනාවක්ද ඇත්තේය. සංසාරයෙන් එතරවනු පිණිස බලවත් උත්සාහයෙන් භාවනාවෙහි යෙදෙන යෝගාවචරයන්ට මාරයාගෙන් හෝ මාරපාක්ෂික භූතයන්ගෙන් දැන් දු බොහෝ කරදර ඇතිවන බව ඇතැම් යෝගාවචරයෝ තමන්ගේ අත්දැකීම් අනුව කියති. ඒවා ගැන යෝග කළ අය මිස සාමාන්‍ය ජනයෝ නොදනිති. යෝගීන්ට බාධා කරන මේ දෙවියාට සත්වයන් අනර්ථයෙහි යොදවා ඔවුන් අමාරුවට පත්කරන බැවින් මාර යයිද පාප ධර්මයන්ගෙන් යුක්තවන බැවින් පාපීමය යයිද කියනු ලැබේ. තවද කන්හ නමුචි අන්තක පමත්ත බන්දු යන මේවා ඔහු හැඳිනවීමට බුදුදහමෙහි යොදා ඇති නාමයෝය. සසරින් එතරවීමට තැත්කරන සාමාන්‍ය බුද්ධ ශ්‍රාවකයන්ටද අවහිර කරන මේ මාරයා තමන් වහන්සේත් සංසාරයෙන් එතරව තවත් බොහෝ සත්වයන් සංසාරයෙන් එතර කරවීමේ මහා ව්‍යාපාරයක් පවත්වාගෙන යන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට අවහිර කිරීමට පැමිණීම පුදුමයට කරුණක් නොවේ. බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී එය අත්හරින ලෙස මාරයා පැමිණ අවවාද කළ බව ප්‍රධාන සූත්‍රයේහි වදාරා තිබේ. තථාගතයන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළ බව මහා පරිනිර්වාණ සූත්‍රයේහි සඳහන් වී තිබේ. වේරංජාවේදී තථාගතයන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන්ට වස් කාලය මුළුල්ලේ දානේ වැළැක්වීමෙන් මාරයා කරදල කළ හැටි විනය පිටකේ පරාජිකා පාළියෙහි විස්තර කර තිබේ. තථාගතයන් වහන්සේ බුදු වූ අලුත නේරංජරා තීරයේහි අජපාල නුගරුක මුල එක් රාත්‍රියක වැඩවෙසෙන කලෙහි මහා ඇතෙකුගේ වේශයෙන් පැමිණ උන්වහන්සේ බියගැන්වීමට උත්සාහ කළ බවද තවත් දිනයකදී එහිදීම රාත්‍රියේ අන්ධකාරයේහි ශුභ අසුභ නානා ප්‍රකාර දේ දැක්වීමෙන් උන්වහන්සේ බියගැන්වීමට උත්සාහ කළ බවද තථාගතයන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේහි වැඩවෙසෙන කලෙහි එක් රාත්‍රියක මාරයා මහා සර්පයෙකුගේ වේශයෙන් අවුත් උන්වහන්සේ බියගන්වන්නට උත්සාහ කළ බවද මාර සංයුක්තයේ සඳහන් වෙයි. තවද භික්ෂු භික්ෂුණීන්ටත් නොයෙක් නොයෙක් කරදර කළ බවද එහි සඳහන් වෙයි. තවද මාරයා මුගලන් මහරහතන් වහන්සේටත් එක් දිනක මහ කරදරයක් කළ බව
මජ්ඣිම නිකායේ මාර තර්ජනීය සූත්‍රයේහි දක්වා තිබේ. මාර කරදරය අප බුදුරජාණන් වහන්සේට පමණක් නොව අතීත බුදුවරයන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ටත් තිබූ බව මාර තර්ජනීය සූත්‍රයෙන් පෙනේ. කකුසඳ බුදුන්ගේ කාලයේදී දුසී නම් මාරයා බ්‍රාහ්මණ ගෘහපතීන්ට ආවේශ වී උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහෝ කරදර කළ බවත් ඔහු ළමයෙකුට ආවේශ වී කකුසඳ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ විදුර තෙරුන් වහන්සේගේ හිසට ගලකින් ගසා තුවාල කළ බවත් ඒ පාපයෙන් දුසී මාර මැරි අපායෙහි උපන් බවත් මාර තර්ජනීය සූත්‍රයෙහි දක්වා තිබේ. මේ කරුණු ගැන සලකා බලන කල්හි බුදුවරුන්ට හා බුද්ධ ශ්‍රාවකයන්ට කරදර කර මාර නැමැති දෙවියෙකු ඇති බව පිළිගත යුතුය. මේ කරුණු අනුව බලන කල්හි මාර යුද්ධය ප්‍රබන්ධයක් නොව සත්‍යයක් බව කිය යුතුය. බුදුවීම වළක්වන්නට එදා මාරයා සෑම උත්සාහයක්ම කරන්නට ඇත. එබැවින් එදා කෙරුණු මාර යුද්ධය නිකම්ම ප්‍රබන්ධයක් යැයි නොකිය හැකිය. එදා මාරයා යුද්ධ කොට පැරදිලා පලා ගියේ හිර බැස යාමට කලින්ය. කෙලස් යුද්ධයයි කිය යුත්තේ කෙලස් නැසීම සඳහා කරන භාවනාවටය. මරහු පැරද පලා ගිය පසු බෝසතාණන් වහන්සේ භාවනාවට පටන් ගත්හ. ඒ රාත්‍රියේ ප්‍රථම යාමේහි බෝසතාණන් වහන්සේ භාවනා කොට ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ රූපාවචර සමාපatti උපතවාගෙන පෙර උපන් ජාති පිළිවෙල දක්නා නුවණ උපදවාගත්හ. ඒ නුවණට මම අතීතයේ අසවල් තැන මෙසේ ඉපිද සිටියෙමිය යැයි දහස් ගණන් ලක්ෂ ගණන් අතීත ජාති පෙනෙන්නට විය. ඉක්බිති තවදුරටත් භාවනා කරන්නා වූ බෝසතාණන් වහන්සේට සත්වයන්ගේ මරණ උප්පත්ති දැකිය හැකි නුවණ පහළ විය. එයින් උන්වහන්සේට මේ මේ සත්වයෝ මේ මේ කර්ම කොට මෙරි මෙරි සුගති දුගතිවල උපන්නාහයයි සත්වයන්ගේ මෙරීම් ඉපදීම් පෙනෙන්නට විය. මේ ඥාන දෙක ඇතිකර ගැනීම කෙලෙස් යුද්ධයේ එක් කොටසකි. ඉක්බිති බෝසතාණන් වහන්සේ රාත්‍රියේ පශ්චිම යාමේහි සියලුම බුදුවරයන්ගේ චාරිත්‍රය අනුව පටිච්ච සමුප්පාදය නුවණ මෙහෙයවා එහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොට සත්වයන්ගේ නැවත නැවත ඉපිද ඉපිද මැරීම තත්ව පරිදි තේරුම්ගෙන ආනාපාන චතුර්ථ ධානය උපදවා ඒ පාදක කොට පිළිවෙලින් ලෝකෝත්තර මාර්ගඵලයන් උපදවමින් ගොස් සකල ක්ලේශයන් සමූල ඝාතනයේ නසා අවසන් කරන අරහත් මාර්ගය උපදවා ඒ අනුව සියලු බුද්ධ ගුණයන් උපදවා ලෝතුරු බුදු බවට පැමිණිසේක. අරහත් මාර්ග ඥානෙ උපදවා ගැනීමට කෙලෙසුන්ට අන්තිම ප්‍රහාරය දීමය.